ඔබවහන්සේට මං ඉතින් අර එකක් දාලා තිබුණා නමුත් මේ ඒක සුදුසු නැත්තම් කතා කරන්න අවශ්‍ය නැහැ. පටිච්ච සමුප්පාදය ආශ්‍රයෙන් ඔබවහන්සේගේ දේශනාවක් තමයි මේ මොහොතේ ඇතිවන අර භූතය හඳුනා ගන්න කියලා. ඒකේ මං ගත්ත දේ තමයි මේ භූතය හඳුනා ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ කියන එක කියන්නේ. පටිච්ච සමුප්පාදය තමයි ඉතින් මේ හැම එකටම හැම එකෙම කියන්නේ හදන්නේ. Recording in progress. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සම්පන්න ධර්ම කියන්නේ දෙකක්. ඒ කියන්නේ දැන් ඕක මුගක් අයට පැටලෙන එකක්. ඒ කියන්නේ දැන් මුගක් අය හිතනවා පටිච්ච සම්පාදය කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා ওই දේන ওই විදිහ හරි එහෙම නැත්නම් මේ ඇති කල්දී මේ වේ ඕම මොකේද තව විග්‍රහ තියෙනවනේ. ඒ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා ওই තියෙන මේ ওই තියෙන සීක්වන්ස් එකට තියෙන ඕක තමයි මේ පටිච්ච සම්පාදය කියලා. කොට පටිසම්පාදේ සහ පටිසම්පන්න ධර්ම කියන්නේ දෙකක්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න ඕක දැන් උපමාවකින් කියනකොට කවුරු හරි අඹ ගෙඩියක් කනවා. අඹ ගෙඩියක් කාලා අඹගෙහි අඹ ගෙඩිය රහ විස්තර කරන්න එයා ගන්නවා මොකක් හරි ක්‍රමයක්. දැන් අඹ ගෙඩිය රහ විස්තර කරගන්න බෑනේ එයාට. විස්තර කරගන්න බැරි හින්දා එයා එක එක ක්‍රම වලින් එක එක විදිහට මේක නිකන් මී පැණි වගේ කියලා කියන්න පුළුවන්. මේක නිකන් තව කෙනෙක් කියන්න පුළුවන් වෙන කෙනෙක් කියන්න පුළුවන් මේක නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා කියන්න පුළුවන්. ওই විදිහට එක එක්කිනා එක එක විදිහට මේක විග්‍රහ කරනවා. දැන් මේ අඹගෙඩිය රහ විස්තර කරන්න ගියාම එතකොට දැන් සාමාන්‍ය මනුස්සෙක් ගන්න පුළුවන් මේ දැන් එයා අර විස්තර කරන්න ගත්තු ක්‍රමේ තියෙනවානේ. දැන් අපිට කෙනෙක් මී පැණි වගේ කියලා විස්තර කරා කියලා. එතකොට එහෙම නැත්නම් තව කෙනෙක් විස්තර කරනවා නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා එයා විස්තර කරනවා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් කරන වැඩේ තමයි අර දිව්‍ය ලෝකෙ ගියා වගේ කියන එක ඒ වචන අර්ථයෙන් ගන්නවා. ඒක තමයි මේ අඹ ගෙඩිය රහ කියලා. හරි. එතකොට මේ පටිසම්පන්න ධර්ම කියලා කියන්නේ අර කවුරු හරි දැන් අඹ ගෙඩිය විස්තරේ අඹවල රහවල විස්තරේ කිය විස්තර කරන්න එයා මේ දිව්‍ය ලෝක විස්තරයක් ගැන කියනවා. හරි. එහෙම නැත්නම් මේ මීපැණි වල කතාවක් කියනවා. එතකොට මේ මීපැණි වල කතාවවත් අර දිව්‍ය ලෝකේ කතාවවත් ඇත්තටම අඹගෙඩිය රහ නෙමෙයි. එතකොට දැන් පටිසම්පන්න ධර්ම කියලා කියන්නේ අර හදන කතාව. දැන් මේ අඹගෙඩිය රහ විස්තර කරන්න හදන කතාවට තමයි පටිසම්පන්න ධර්ම කියලා කියන්නේ. එතකොට දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර ඕක කියන්නේ පටිසම්පන්න ධර්මයක්. ඒ කියන්නේ දැන් මේ සත්‍යයක් පැහැදිලි කරන්න මේ ලෝක ස්වභාවය පැහැදිලි කරන්න ඒ ගත්තු ඒ වෙලාවේදී ගත්තු මෙතඩ් එක ඒ වෙලාවේදී හදපු කතාව. ඉතින් අපි තව තැනකදී අපිට තව කතාවක් හදන්න පුළුවන්. ඉතින් එතකොට දැන් සාමාන්‍ය අයගේ තියෙන මතය තමයි දැන් එයාට ඒගොල්ලන් දැන් අඹගෙඩිය රහ දන්නේ නැහනේ. එතකොට ඒගොල්ලන්ගේ විස්තර කරපුවා දිව්‍ය ලෝක විස්තරේ අරගෙන ඒක තමයි පැහැදිලි කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියලා හිතනවා. හැබැයි ඒක පැහැදිලි කරගන්න තේරුම් ගන්න ඕනේ නැහැ. ඒක අර අඹගෙඩිය රහ විස්තර කරන්න හදපු කතාව. හදපු මොඩල් එක. ඒ විදිහට නොයෙකුත් ආකාරයේ මොඩල් වලින් මොඩල් ඕන අලුතෙන් හදන්නත් පුළුවන්. අලුතෙන් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම හදලා පණිවිඩය දෙන්න පුළුවන්. එතකොට ওই දෙක හරියට මේ දිහාගත නැතුන අර ධර්මයේ ඇතුළේ මිනිස්සු හිර වෙනවා. මිනිස්සු හිතනවා අර මේ වචන පද ටික තමයි මේ ධර්මයේ කියන්නේ. එහෙනම් සල්. ඒතර මේ සරලව ගත්තොතින් සරලව ගන්න එහෙනම් ඉතින් පරිසම්පාදේ නම් මේ සිතක වෙන ක්‍රියාවලිය කියලා ගත්තොත් සත්‍යඥාන සංසය කියන්නේ පටිසම්පාදේ කියන්නේ දැන් මේ අපිට මේ දැනෙන ස්වභාවය විස්තර කරන්න ඒකේ දැනෙන ස්වභාවය විස්තර කිරීම කියන ගත්තොත් හරි. ඒක දැනෙන ස්වභාවය තේරුම් ගැනීම කියලා ගත්තොත් හරියටම හරි. අරලුන රසhari මහේර ඒ ස්වභාවය විස්තර කරන්න ගත්ත උදාහරණ තමයි. ඒක විස්තර කරන්න තමයි මේ මොඩල් එක හදලා තියෙන්නේ. ඒ මොඩල් එක මේ ඒක සර්වකාලීන සර්වසාධාරණ මොඩල් එකක් නෙමෙයි. ඒක අපි නිකන් ඒක ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයන්ට හදලා කියපු මොඩල් එක. ගර්ෂමිනා සර් එතකොට ඒක සත්‍ය නෙමෙයි නේද? පටිච්චසම්පන්නද? ඒක තමයි මේ කියන්නේ දැනෙන ස්වභාවය දැනෙන ස්වභාවය සත්‍ය නෙමෙයිද කියලා හැබැයි. දැනෙන ස්වභාවය. ඔය ඉතින් දැනෙන ස්වභාවය සත්‍යද කියලා තමයි දැන් අපි බලාගෙන යන්නේ.
දැන්ට ඉස්ලාම ගන්න මිනිස්සෙක් ඒක දැනෙන ස්වභාවය සත්‍යයක් කියලා ඊට පස්සේ තමයි ඒක බලාගෙන. ඔව්. ඒතර සම්මාසේ පටිච්චසම්පාය දැන් ධර්මය කියන්නේ පරිසම්පාය ධර්ම කියන්නේ මේ දැන් මේ දැනගන්න ස්වභාවයනේ. ඒතර පටිච්චසමුප්පාදේ කියලා එතකොට මොකද අපි දැන් අර උපමාවෙන් මම ගන්නකො. දැන් අඹගෙඩිය රහ එයා දැන් අඹගෙඩිය ගැන විස්තර කරන්න කිව්වහම අඹගෙඩිය රහ මොකක්ද කියලා විස්තර කරන්න ගියාම එයා මේ දිව්‍ය ලෝක විස්තරයක් කියලා දිව්‍ය ලෝක වර්ණනාවක් කරලා මේ දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා කියනවා. හරිද? දැන් එතකොට දැන් අර මනුස්සයා චිත්ත රූපම ආවා ගන්නවා මෙහිමයි මෙහිම වෙන්න ඇති ඕකේ රහ මෙහිම වෙන්න ඇති කියලා චිත්ත රූප ටිකක් ආවගෙන ඊළඟට එයා දන්නවා දැන් ඔය අඹගෙඩිය රහ සමානයි අර කරපු විස්තරය. ඒ වචන ඒ කියන්නේ ඕක තව ටිකක් එහාට ගිහලා එයා වචනවල පදිංචි වෙනවා. අපි දැන් අපිට හිතමු මෙයා කොයලා හරි මෙයා අඹගෙඩිය කාලා අඹගෙඩිය රහ දැනුණා කියලා. දැනුණාට පස්සේ අර අඹගෙඩිය රහ විස්තර කරන්න හදපු ගොතපු කතා ටිකට මොකද වෙන්නේ? මොකද ඒවා අවශ්‍ය නැති. ඒක නිකන් නිෂේධ වෙනවා. ඒක ඉතින් ඇති වැඩක් නැහැ ඉතින් ඒක. ඒ වගේ එකක් තමයි දැන් මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ධර්මයේ විස්තර කරන්න එක එක විදිහට එක එක ගන්නවා. ධර්මයේ කියන්නේ ඔය අඹගෙඩිය රහ විස්තර කරන්න හදපු ගොතපු කතා වගේ. විස්තර කරලා එහෙම ගිහිල්ලා කාට හරි ඕක තේරුණොත් එකපාරම තේරුණොත්. එතකොට තේරුණොත් අර යාට මේ මෙච්චර දවසක් අහපු මේ බණ සූත්‍ර ආරවද මේවද ඔය කියෝපු පොත් අහපු බණ සූත්‍ර ඊළඟට න්‍යායවල ඔය ඔක්කොම කිසි තේරුමක් නැති හිස් දේවල් බවට පත් වෙනවා. එහෙනම් ඉතින් එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ ඒවා මම මේ ඒවා හරි ඒ කියපු දේවල් ඒ වචන පදවල හිර වෙන්නේ නැතුව ඒ උපමාවල හිර වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒ මොඩල් වල හිර වෙන්නේ නැතුව මේ මෙතනින් එහාට කියන පණිවිඩය මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙනම් උදාහරණයක් මේ කලින් දවසක දේශනාවක කිව්වා හැඩතලයක් නොඉන්න හදන්න කියලා. يعني හදන්න නෙමෙයි හැඩතල නිර්මාණය කරන එක ඒ ස්වභාවය. يعني මම කියන එකන එක එක ආකාරයෙන් හදනවා. يعني හැඩතල වැඩට යන තැන එක විදිහක්. ගෙදර අම්මගේ එක හැඩතල එකක් එහෙම. ඊටසේ බොහොම සිගුවා ඒක ඒ සතිපට්ඨානෙම තමයි ඉස්තර කරේ කියලා බොහොම. එතකොට දැන් සතිපට්ඨානිය දැන් එක එක අනුපස්සන තියෙනවනේ. එතකොට ඒ ඔක්කොම කියවෙන්නේ සිත ස්වභාවයෙන් එක 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 වෙන වෙනම අරගන්න අවශ්‍ය එකක් නෙමෙයි කියලා මම හිතන්නේ. ඒ වේදනා උපස්සනාව, චිත්තා උපස්සනාව, ධම්මා උපස්සනාව ඔක්කොම එක අර වහන්සේ දැන් පටිච්චසමුප්පාදේ කිව්වා වගේ අර ස්වභාවයක් විස්තර කරන්න වගේ කියලා තමයි මට හිතෙන්නේ. එතකොට ඔව් එහෙම සතිපට්ඨානිය කියලා බලහත්කාරයෙන් වඩන්න දෙයක් නැහැ. අවබෝධයත් එක්ක ඉබේම ඒක තේරුම් ගැනීම වෙනවා. එහෙම. එතකොට අර ඒකේ අර කොටසක් තියෙනවනේ අර ආයතන කොටසේ අර සංයෝජන සමග ක්‍රියාවලියක්. ඒ කියන්නේ අර ආයතන වල නැගෙන හැටි. ඔව්. එතන සයනස දැන් අර මේ ඔය භූත ස්වභාවය කියන එක අපිට එතනින්ද ආකාර වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ භූත ක්‍රියාත්මක නැහැටි. භූත කියන්නේ ඉතින් භූත කියන වචනේ තේරුම තමයි ඒ කියන්නේ බොරුවක් කියලා. බොරුවක් කියන්නේ ගොතපු කතාවක් කියන එක තමයි භූතේ කියන්නේ. කියන්නේ මවාගත්තු කතාවක්, ගොතපු කතාවක්, බොරු කතාවක් කියන එක තමයි භූත කියලා කියන්නේ. මේ අර භූතයක් කියන වචනේම ඒක තේරුම තියෙනවා නේ. කියන්නේ මේ 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 වෙලා තියෙන දැන් අපි මේ ධර්මයේ තෝරගත්තත් මේ වගේ මේ සරල බොහොම සරල එදිනෙදා විහාරයේදී පාවිච්චි කරන සරල තේරුම ගන්නෙ නැහැ. කියන්නේ අපි එදිනෙදා විහාරයේදී අපි පාවිච්චි කරන අතිශය සරල තේරුම් තියෙනවා නේ. එතකොට මේ සරල තේරුම ගන්නෙ නැහැ. දැන් මොකද මම කලින් විශ්සර කළා කුසලයේ කිව්වම කුසලතාවයේ සරල තේරුමක් තියෙනවා. හරිද? ඒ සරල තේරුම ගන්න නැතුව මේක මහා සංකීර්ණ මේ දාර්ශනික පැත්තකට ගියාම තමයි මේ ඔක්කොම මේ පටලැවිලි ටික හැදෙන්නේ. ඉතින් එහෙම නැතුව මේකේ
තියෙන ඒ කියන්නේ අන්තිම සරල සරලාර්ථේ සරල වචන වල අර්ථේ සරල සරලම තැනින් අල්ලගත්තම අන්න ඔයගලන්ට මේක තේරෙනවා මොකක්ද කියලා. එතකොට දැන් භූතය කිව්වාන් පස්සේ භූතය කියන එකේ සරලාර්ථයක් තියෙනවා. ඒ සරලාර්ථය ගත්තම ඔයගලන්ට තේරෙනවා මොකද මේ භූත කියලා කියන්නේ කියලා. හැබැයි දැන් මම කියන්නේ මේක එළියෙන් බලන්නේ නැතුව මේක තමන්ගේ දැන් තමන්ගේ පැත්තට දාලා බලන්නකෝ. දැන් තමන්ට ලෝකේ කියලා කොහොමද ගොඩනගන්නේ කියලා තමන්ගේ පැත්තෙන් බලන්නකෝ. දැන් මම ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්න මේක තවත් තේරුම් ගන්න. නිර්වාණය කියලා එකක් නැත්තම් ඔයගොල්ලෝ මොකද කරන්නේ? එතකොට දැන් ඔතන දැන් උත්තර දෙකක් ආවා. එකක් තමයි දැන් ඔහේ ඉන්නවා. දැන් නිර්වාණය කියලා එකක් නැත්තම් ඔහේ ඉන්නවා. දැන් අනිත් ආපු උත්තරේ තමයි එහෙමනම් දැන් අපි විඳින්න පුළුවන් උපරිම තැනට අපි විඳින්න පුළුවන් උපරිම විදිය හොයනවා. ඒ කියන්නේ විඳින්න පුළුවන් උපරිම තැනට යනවා කියලා. හරි. එතකොට දැන් අපි දැන් ගත්තොත් දැන් මේ නිර්වාණය කියනක බහුවර්ථයෙන් තියෙන එකක්. දැන් මිනිස්සු කියහිතන්නේ දැන් මේ නිර්වාණය කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. මේ නිර්වාණය කියන්නේ මිනිස්සෙකුට විඳින්න පුළුවන් උපරිම සැපත. හරි. ඒක එක එක්කිනාට වෙනස් වෙනවා. දැන් කවුරු හරි හිතන ඔය කියන විදිහට පංචකාමයේ කෙළවරටම ගිහිල්ලා මේ කාමයේ සම්පූර්ණයෙන්ම උපරිමයෙන්ම විඳින්න උත්සාහ කරනවා කියනකොට එතනත් ඔබ හොයන්නේ නිවන. එතකොට දැන් කෙනෙක් හිතනවා දැන් ඕක විඳලා උපරිම කෙළවරට ගිය තැන තමයි මේ පරම නිෂ්ඨාව, ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන තමයි බලාපොරොත්තු වෙන නිවන සැනසීම තියෙන එතන කියලා. හරි. එතකොට දැන් නිවන කියන ඔය පොතේ තියෙන අර්ථයම ගන්න එපා. දැන් පොතේ තියෙන අර්ථය තමයි ඒකෙන් එන්නේ මේ ඔක්කොම ඉවර කරලා කෙළවර කරලා මුකුත් නැති ස්වභාවය. එතකොට මේ මුකුත් නැති ස්වභාවය මම විස්තර කරනවා. මේ මුකුත් නැති ස්වභාවය කියන්නේ ඇති ස්වභාවයක්. ඒ කියන්නේ දැන් මම මෙතන පොඩ්ඩක් ඒක විස්තර කරලා ආපහු එතනටම එන්නම්. දැන් මම ඕගොල්ලන්ගෙන් අහන්න මේ අපි මේ බිඳුව කොහොමද විස්තර කරගන්නේ? කොහොමද බිඳුව විස්තර කරගන්නේ? තනියම ගත්ත මුකුත් නැති එකට කරාම ආගේ බොහෝ වැඩි වෙන ක්‍රියාවක් විදිහට දකින්න. ඔව්. කොහොමද මේ බිඳුව කියන එක අපි දැන් මොකද බිඳුව කියලා කිව්වා හුඟක් අයට එන අදහස් දෙන එක තමයි මේ දැන් අපි දැන් ඒ කියන්නේ බිඳුව කිව්වහම හුඟක් අය මේ කතා කරන ඍණ එක ගැන. හරිද? එතකොට දැන් අපි මම කියන හිතේ ඇතින ස්වභාවය තමයි මේ බිඳුව කියන එන හැඟීම ඍණ එක. ඒ කියන්නේ මුකුත් නැති. ඒ කියන්නේ මොකකට හරි සාපේක්ෂව තමයි ඒක ගන්නෙ. ඒ කියන්නේ නැති ස්වභාවය. එතකොට නැති, ඒ කියන්නේ නැති එකක් කියන්නේ ඍණ එකක්. මේසත් බිඳුව නෙමෙයි. ඒ කියන්නේ මුකුත් නැති ස්වභාවයක්. ඒ කියන්නේ මුකුත් කිව්වහම පස්සේ අර මොකද්ද මේ මුකුත් කියලා කියනකොටම මෙතන යමක් අරගෙන ඒ යමයක නැති ස්වභාවයෙන් තමයි ඒක විස්තර කරන්නේ. එහෙම නැතුව බිඳුව විස්තර කරගන්න ඇත්තටම බෑ. ඇත්තටම මේ මුගක් හිතනවා මේ ශුන්්‍යතාවය කියලා කියන්නේ මේ නැති බව කියලා. ශුන්්‍යතාවය කියන්නේ නැති බව නෙමෙයි. එතකොට මේ නැති බව කියලා කියන්නේ ඇති බව ඇති බවක් අරගෙන ඒ ඇති භවේ නැති බව ගැන හිතන එක. ඉතින් එතකොට මුගක් අර නිර්වාණය කියලා එන්න ඕන ඕක. ඒ කියන්නේ දැන් මේම සංසාරයක් තියෙනවා සංසාරේ නැති බව. මේම පැවැත්මක් තියෙනවා පැවැත්මේ නැති බව. ඔන්න ඔහම තමයි මේක විස්තර කරගන්නේ. හරිද? එතකොට ඕක දැන් සාමාන්‍ය බොහෝ දෙනෙක් නිර්වාණය කියලා ගන්න තැන. එතකොට ඒකට කැමැත්ත ඇති වෙනවා. එතකොට මේ කැමැත්ත ඇති වුනහම මේ නැති ස්වභාවයක තියෙන කැමැත්ත තකේන අපි විභව තණ්හාව කියලා සාමාන්‍ය අර්ථයෙන්. එතකොට එහෙම නැතුව දැන් අපිට දැන් ඕගොල්ලෝ දැන් අපි දැන් මං කිව්වේ දැන් ඕගොල්ලෝ දැන් නිර්වාණය කියලා එකක් නැත්තම් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඕගොල්ලෝ දැන් දැන ඇති දැන් වෙනත් ජාතිකයෝ ඉන්නවා ඊළඟට වෙනත් මේ ආගම් අදහන අය ඉන්නවා. ඒ වුණා කිසිම ආගමක් අදහන්නේ නැති නිරාගමික කට්ටියකුත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියන ඔය ඔක්කොම බොරු කියලා කිව්වට ඒගොල්ලෝ නිර්වාණයක් හොයනවා. එතකොට ඒගොල්ලෝ හොයන නිර්වාණ මේ නිර්වාණ කියන අර්ථය හරියට තෝරගන්න. නිර්වාණය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ පින්තූරයක් තියෙනවා මෙන්න මේ දේවල් ටික. මෙන්න මේ දේවල් ටික සම්පූර්ණ වුණොත් මගේ මම බලාපොරොත්තු වෙන පරම නිෂ්ඨාවට යනවා කියලා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන ඒ ජීවිතයට එනවා කියන එක තමයි එන්නේ. එතකොට එතනත් ඇත්තටම ඔහු බලාපොරොත්තු වෙන නිර්වාණය. ඇත්තටම දැන් මෙතනදී ඇත්තටම නිර්වාණයක් කියලා කියන්නේ අපි ඔළුවේ හදාගන්නවා ෆැන්ටසියක්. මෙන්න මේ මෙහෙම තැනදී මට ඕනි දේ වෙනවා.
මට අවශ්‍ය දේ වෙනවා මෙහෙම දැන් ඔළුවේ හදා ගන්නවා ෆැන්ටසිය ඔළුවේ හදා ගන්නවා ඉමේජිනේෂන් එකක් මෙන්න මේ දේවල් සම්පූර්ණ වුණොත් මෙන්න මේ දේවල් වුණොත් එහේ මේ දේවල් එක්ක මේ දේවල් ළඟා කරගත්තොත් ලබා ගත්තොත් එහෙම නැත්තම් මේ දේවල් නැති කරගත්තොත් අන්න මට බලාපොරොත්තු වෙන මම බලාපොරොත්තු වෙන දේ මට ලැබෙනවා කියලා. හැබැයි මේක ඉමේජිනේෂන් එකක්. මේක ඔළුවේ මාගත්තු ෆැන්ටසිය. එතකොට මේ මවාගත්තු ෆැන්ටසිය හොයන ගෙනාට මේ ෆැන්ටසිය නොලැබෙන සෑම වෙලාවෙම දුකක් හම්බෙනවා. එතකොට මේ ෆැන්ටසිය ලැබෙන්නේ නැති හැම වෙලාවෙම දුකක් හම්බෙනවා. එතකොට දැන් හිතන්න නිර්වාණය කියලා එකක් නැහැ කියලා දැනගත්තු කෙනෙක් කියලා කියනකොට කියනකොටම මම නිර්වාණය කියන එකක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අර නැති බව. ඒ නැති බව කියන නිර්වාණය නෙමෙයි අර දැන් කවුරු හරි ඇති බවකින් නිර්වාණයක් හොයනවනේ. ඒ කියන්නේ මොන හරි ගිහලා ওই විදිහට සියලු දේවල් සම්පූර්ණ වෙලා ඉගා බලාපොරොත්තු වෙන ජීවිතේ බලාපොරොත්තු වෙන සියලු දේවල් මේ වෙලා ਸਰව සම්පූර්ණ වෙච්චයි ਸਰව සම්පූර්ණයි සියලු සියලු සැප විඳිලා ඒ ਸਰව සම්පූර්ණ වෙච්ච ස්වභාවය කියන්නේ ඇත්තටම එක විදිහක නිර්වාණයක්. ඒකත් නිර්වාණයම තමයි. එතකොට ඔන්න ඔය ඇති බව සහ නැති බව කියන දෙකම ෆැන්ටසියා. ඒක ඉමේජිනේෂන් එකක් කියලා තේරුම් අරගෙන ඒ දෙකෙන්ම නිදහස් වෙච්ච කෙනා. එතකොට ඒ එතනදී ඇත්තම කිව්වොත් මේ සැප විඳින්න කියන තියෙන උමනාවත් අයින් වෙනවා. මේ ඔක්කොම කොහොම හරි විඳින්න ඕනේ කියන උමනාවත් අයින් වෙනවා. හැබැයි ඒක අයින් වීම තුලම සැප විඳීමක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම නියම ආකාරයට මේ සැප විඳින්න පුළුවන් සැප විඳින තියෙන උමනාව නැති වෙච්ච වෙලාව. ඒක ඒක ස්වභාවය හරියට අර පොඩි ළමයෙක්ගේ ස්වභාවය වගේ. දැන් පොඩි ළමයෙක්ගේ ස්වභාවය හරිය තුල තියෙන හරිම කුතුහලය. එයා කවදාවත් අපිට පොඩි ළමයි කවදාවත් අයිස්ක්‍රීම් එකක් කාලා නැහැ. හැබැයි ඔයාට හම්බ වෙනවා අයිස්ක්‍රීම් එකක්. එයා අයිස්ක්‍රීම් එකක් ගැන දන්නේ නැහැ. එයා අයිස්ක්‍රීම් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා අයිස්ක්‍රීම් එකක් ඉල්ලන්නේ නැහැ. හැබැයි එයාට හම්බ වෙනවා අයිස්ක්‍රීම් එකක්. එතකොට එයාට අයිස්ක්‍රීම් එකක් හම්බ වෙනකොට එයා උපරිමයෙන් මේ අයිස්ක්‍රීම් එක විඳිනවා. හැබැයි එයාට දෙවෙනි වතාවෙදී ඒ අයිස්ක්‍රීම් එක විඳින්න බැරි වෙනවා. ඒක දෙවෙනි වතාවේදී ඔහු අයිස්ක්‍රීම් එක බලාපොරොත්තු වෙනවා. මං කියන්නේ හදන එක තේරුම් ගන්න හරියට. හරි. එතකොට දැන් ආයි බලන්න මං ආයි නැවත කියනවා මේ පොඩි දරුවාට ඉස්සල්ලාම ඔහු අයිස්ක්‍රීම් එක ගැන දන්නෙත් නැහැ. ඔහු අයිස්ක්‍රීම් එකක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අයිස්ක්‍රීම් එකක් ඕන කියන බලාපොරොත්තු ඔහුගේ තුල නැහැ. හැබැයි ඔහුට අයිස්ක්‍රීම් එකක් හම්බ වෙනවා. එතකොට අයිස්ක්‍රීම් එක හම්බ වුණා පස්සේ ඔහු ඒ උඩින් මේ විදිහට. හැබැයි දෙවෙනි වතාවට යනකොට ඔහු අයිස්ක්‍රීම් එකක් බලාපොරොත්තු වෙනවා. එතකොට අර අයිස්ක්‍රීම් එක බලාපොරොත්තු වෙනාත් එක්කම ඔහුට අර පීඩනය ගොඩ නැගෙනවා. ඔහු අයිස්ක්‍රීම් එක දැන් බලාපොරොත්තු වෙනවානේ. හරිද? එතකොට මේ බලාපොරොත්තුවක් නැතුව ලැබෙන දේ විඳීම තමයි අතුල තමයි ඇත්තටම මේ කතාව සම්පූර්ණ වෙනවා. මං පැහැදිලි කරන්න හදපු දේ මං හිතන්නේ කිර දෙනාට තේරෙන්නේ නැති. ඔකේ එතකොට මේක දැන් අර දැන් කිසිම දෙයකට ඇලෙන්නෙත් නැති බැඳෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති ස්වභාවයක් තමයි එතකොට මේ ඇත්ත නිර්වාණය කියලා කියන සැප කියන්නේ එහෙම ස්වභාවයක් එතකොට. මේමයි නිර්වාණය මොකද්ද කියලා හොයන්න යන්න එපා. දැන් නිර්වාණය කියලා මොකද්ද කියලා හොයන්න යනකොටම ඕගොල්ලෝ කරන්නේ ආයෙ ඕගොල්ලන්ගොල්ලෝ ෆැන්ටසියක් හදාගන්න. මෙන්න මේ ස්වභාවය තමයි නිර්වාණය කියලා. එතකොට මේ ස්වභාවය තමයි නිර්වාණය කියලා ඕගොල්ලන්ගේ ඔළුවේ ෆැන්ටසියක් හදාගෙන ඊට පස්සේ ඕගොල්ලෝ ඒක හොයන්න යනවා. එතකොට තේනවද මම මේ කියන්නේ? තාම තේරෙන්නේ. අනේ එතකොට ඔහොම වරදිනවා. කොහොමද කියන්නේ අර ස්ටේම් එකක් ලැබුණාම ඒ ඉතර ඒ බලාපොරොත්තු වේට් කරගන්නවා කියලා. එතකොට දැන් අර මේ යුග ගැන බැලුවොත් අතීත යුගයේ මිනිස්සු ඒවත් වෙච්ච විදිය බලනකොට මේ දැන් විදියත් එක්ක ලොකු සැපතක් නේද? ඒකෝර ඒ මිනිස්සු ජීවත් වෙන දෙවෙනි එකක් තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. ඔව්. ඔව් එක විදියකට ඒක එහෙම හරි. හැබැයි ඒක හොඳට මතක තියාගන්න මේක අවයානස් එකක් එක්ක. මේක අවබෝධය. ඒ කියන්නේ මේක නොදැනුවත්කම. අපි නම් පොඩි ළමයි නිවන් දැක්ක කියලා කියන්නේ නෑ මම. පොඩි ළමෙන් නිවන් දැක්ක කෙනා කියලා කියන්නේ නැති පොඩි ළමයාට ඒක ඒ අවයානස් එකත් එක්ක නෙමෙයි ඒක විඳින්නේ. ඒ කියන්නේ අවයානස් එකත් එක්ක නෙමෙයි එතන ඉන්නේ. පැහැදිලිද? එතකොට ඒකත් එක්ක අර අවයානස් එකත් එක්ක ඒකත් එක්ක ඉන්නකොට තමයි එන්නේ. ඒ කියන්නේ ඒක ඉගෙන දැනුවත් භාවයකින් එතන ඉන්න එක තමයි එන්නේ. හරි විදිය. ඔහොමයි මේ වාසගේ උල්කාලේ දේශනා මේ
මම වහන්සේව බොහෝ කලකින්ම දන්නවා අපි ස්වාමීන් වහන්සේගේ භාවනා කරන කාලේ නම්. ඊට පස්සේ වහන්සේ වෙනම දේශනා කරන්න ගත්තා. ඒකෝ ස්වාමීන් වහන්සේ මට ඔළුව රිදෙනවා මම වහන්සේගේ දේශනා අහන්න යනවා මට ඔළුව කරකිනවා මට මොකද්ද මේ කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් මේ මම ඉතින් මේ දහමාරන් දවඩම් මේ ආවා ඒ කාලේ නම්. ඇයි දැන් තමයි මේ වහන්සේ කියන්නේ මොකද කියන එක තේරෙන්නේ. ඒකයි මේ වහන්සේගේ දේශනා අහන්න උනන්දු වුණේ ඇත්තටම ඒ නිසා තමයි දැන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න තහසුවේ ඔළුව රිදෙන ගතිය නෑ ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා ඔළුව රිදෙන වහන්සේ මොනවද මේ කියන්නේ කියලා. ඔක ඉතින් ඔව්. දැන් ඒත්තර තමයි මේකයි වහන්සේගේ මේක මේ හරියට දැනගන්න මේ අපි උනන්දු වෙන්නේ. මේ වහන්සේ ඒක තමයි දැන් ඔක හුඟක් අය කියන කතාව තමයි මුලින් බැන 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 තමයි අහන්නේ කියලා. සොන්තුමයි නේ. ඔව් හොගයි. ඒක අතරමේට කියන්නේ මම කිසි මම වෙන්න දෙයක් තමයි දැන් මේ ඉත දේශයේ කියන එක පන්නේ වෙන්නේ මේකේ විසින් මේ දේශ පිටින් මේ ඉතක පැතර ලැබුණාට පස්සේ ඒ විශේෂයෙන් විඳින්න ගන්නකොට ඒක අපිට ඒ මොහොත තර අමතක වෙන ස්වභාවයක් තියෙනවා කියන එක ඒකත් තේරෙන සම්තර එකට දේශයෙන් කරේම කද්ද කියන එක හිතා ගන්න බැරි තරමටම ඒක මොහොතකට ඔව් ඊට පස්සේ මට තේරෙනවා ඔබත් කොහමද පොඩ්ඩක් දැන් ඔක මම කරනවා කියලා. ඒ විශේෂ පිළිවෙත් එහෙමයි. මේ මොහොතේදී මේ විශේෂ කටයුතු කරා ඒක ගැන අපිට ඒවත් සිද්ධ වෙන්නේ නැහැ. ආයෙයි. ඒ කියන්නේ විශේෂ සිටින් තමයි හිතේ දවසක් විතර. අපි මට දැන් මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් මේ විශේෂ සිට කියන එක දැන් අපි එකිටම ධර්මාවෝදි කියලා කිව්වම මෙතන මේ ධර්මාවෝදි කියන්නේ මේ මාර්ගඵල ගැන නෙමෙයි. නමුත් සම්මාදිට්ඨිය කියන එක නිකන් සාමාන්‍යයෙන් සම්මාදිට්ඨිය වශයෙන් කලේතු දෙයක් තියෙනවා සම්මාදිට්ඨිය කියන්නේ يعني කොට කියන දෙකේ හරි වර්ගය කියලා එහෙම කියනවා. ඒක මොකද අපිට අපි කලේතු දෙය දන්නවනේ. මේ ද්වේෂය හට ගන්නවා නම් ඒක අපේ වීක්නස් එකක් තමයි. නමුත් ඒක එහෙම නේද වෙන්නේ. මේක මෙහෙම නේද වෙන්නේ. නෑ ඇත්තම කිව්වොත් ද්වේෂය කියන්නේ ආශිර්වාදය. ආශිර්වාදයක් කියලා කියන්නේ ඒකෙන් ඇත්තටම අපේ අපි ඒක ආශිර්වාදයක් කරගෙන ඒකෙන් ඇත්තටම අපේ ඇත්ත ප්‍රශ්නේ අපි තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම අර හැමදාම කියන්නේ රෝග ලක්ෂණ වලට තරහ වෙන්න එපා කියලා. මොකද රෝග ලක්ෂණ වලින් තමයි අපිට රෝගය තේරුම් ගන්න පහසු වෙන්නේ. එතකොට දැන් එතකොට අපිට ද්වේෂය කියන එක තියෙනවා නම් අපි බලන්න ඕනේ ඇත්තටම මේ මොකද මේ ද්වේෂය ඇයි ද්වේෂය ඉන්නේ කියලා බලන්න. ඓතිවේශය එන්නේ මොකද්ද හේතුව කියලා. මම කියන්නේ මේක එකපාරක් බලන්න එපා. දැන් ද්වේෂය ඇයි එන්නේ කියලා ඔයාලා අහුවම ඔයාලට උත්තරයක් දෙනවා. ඒ උත්තරය ආවන් පස්සේ උත්තරේ රැඳෙන්නත් එපා. ඒකත් වෙන්නේ ඇයි කියලා අපහාරන්න. මේක කීපවතාවක් මෙහෙම යන්න ඕනේ. අතුලටම යන්න ඕනේ. එතකොට තමයි මේකේ ඇත්ත කතාව අපිට පේන්නේ. හුඟක් කරාට ද්වේෂය කියන එක එන්නේ අපි ඒ කියන්නේ අපි නොවන දේවල් ටිකක් කරන්න ගියන් පස්සේ. ඒක ඇත්තටම ඒක හොඳ දෙයක් ගන්න. එතකොට ඒක බලන්න ඕනේ ඔයා මේ ඔයාගෙන් එළියට ගිහිල්ලා. දැන් අපි තව එළියේ ඉඳන් කවුරු හරි ඔයා දිහා බලන් ඉන්නවා කියලා. එළියේ ඉඳන් කවුරු හරි ඔයා කරන වැඩ, ඔයාට ඇති වෙන සිතුවිලි, ඔයා හැසිරෙන විදිය, ඒ ඔක්කොම එළියේ ඉඳන් කවුරු හරිගෙන බලන් ඉන්නවා කියලා හිතන්න. අන්න ඒ විදිහට එළියෙන් බලන් ඉන්න විදිහට බලන් හිටියාම, ඒ කියන්නේ දැන් අපි ගැන බලනකොට හැම වෙලාවෙම හරි බයස්. හරි. ඒ කියන්නේ අපි ගැන බලනකොට
හැමදාම පැත්තකට නැඹුරු වෙලා එහෙම නැත්නම් බයස් වෙලා තමයි මේක බදිහා බලන්නේ. අපි මෙතනින් එළියට ගිහිල්ලා මේ පැත්තකට ගිහිල්ලා අර මැදස්ස නිරීක්ෂකෙක් විදියට මිත්‍රේකුත් නෙවෙයි හතුරෙකුත් නෙවෙයි. දැන් හිතන්න ඔබට ඉන්නවා මිත්‍රේකුත් නොවන හතුරෙකුත් නොවන කෙනෙක්. හරිද? මිත්‍රේකුත් නොවන හතුරෙකුත් නොවන කෙනෙක් එයා පැත්තක ඉඳන් ඔබ දිහා බලන් ඉන්නවා. දැන් නිකන් බලන් ඉන්න නිකන් අර නිකන් අර මේ නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ ඔබ මොනවාද කරන්නේ, ඒ කියන්නේ ඔබ මොනවාද හිතන්නේ, ඔබ ඇයි එහෙම දේවල් කරන්නේ, ඒ කියන්නේ අන්න එහෙම බලනවා. මේක මම හතුරෙකුත් හෝ නොවන මිතුරෙකුත් නොවන කියලා කියන්නේ හතුරෙකුත් හරි මිතුරෙකුත් හරි වුණාන් පස්සේ ඕක බලන විදිහේ ඇන්ගල් එක වෙනස් වෙනවානේ. ඒක බලන විදිහේ අපි ෆිල්ටර් එකක් දානවානේ. එහෙම ෆිල්ටර් එකක් දාන්නේ නැතුව මෙහෙම බලන් ඉන්නකොට අපි පැත්ත කියලා බොහොම බලන් ඉන්නකොට අපිට මේ කියන්නේ අපි ගැන කලින් නොදැකපු බොහෝ දේවල් පේන්න පටන් ගන්නවා. මොකද නැත්තම් අපි හැම වෙලාවම අර බයස් වෙනාම තමයි මේක දිහා බලන්නේ. ඒක සමිනස් ගාන අතර මේ දැන් මේක නැත්තම මොනවා මෙහෙම එකක් තියෙනවා. මේ නැතන ඕක දෙකක් තියෙනවා. දැන් මෙතන අපි වමාරා කාලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ද්වේෂය කියන එක එකක්. ද්වේෂයෙන් මෙහෙම වුණා, ද්වේෂය තිබුණා, ද්වේෂය නිසා මෙහෙම අවුල් ගොඩක් වුණා කියන එක. ඒක ද්වේෂය නෙමෙයි. ඒක ද්වේෂය ගැන තියෙන දෘෂ්ටිය. මෙතන මෙහෙම එකක් තියෙනවා. ඔන්න ඔතන මම එන්නම් මේ එක. සෑම මිනිසෙකුගේ තියෙන අදහස ਸਰව සම්පූර්ණ සාර්ථක මේ පුද්ගල ස්වභාවයක් ගැන හැම කෙනෙකුගේ ඇතුළේම ෆැන්ටසියක් තියෙනවා. එතකොට හැම වෙලාවම අසාර්ථකත්වයට, අසම්පූර්ණත්වයට, එහෙම නැත්නම් ෆේලියරයකට තියෙන බයක් තියෙනවා. ෆේලියර් කෙනෙක්ගේ බයක් තියෙනවා. හරිද? එතකොට හැම වෙලාවම අර සාර්ථක සම්පූර්ණ අර රෝල් මොඩල් එකක් තමයි තියෙන්නේ. දැන් මම මෙන්න මේ මෙන්න මෙතන ඉන්න ඕන කියලා අන්න ඒකත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඔබ පිළිගත්තා නම් ඔබගේ තියෙන අසාර්ථකත්වයේ අසම්පූර්ණ බව, ඒ වගේම ඒ කියන්නේ මේ ෆේල් වෙන්න පුළුවන් කියන එක පිළි අරගත්තා නම් අනේ පිළිගැනීම තුළ තමයි ඇත්තටම මේක පටන් ගන්න ඕනේ. අර නැත්තම් අර ਸਰව සම්පූර්ණ සාර්ථක මේ සාර්ථක අර මේ කිසිම කැදීමේ හිඩසක් නැති, කිසිම පළුද්දක් නැති අන්න එහෙම ස්වභාවයක් ගැන ඔළුවේ තියාගෙන ඉන්නකම මේක මහා වදයක් වෙනවා. ඒ කියන්නේ අර මම කියන්නේ ඒකත්. ඒ කියන්නේ අර මේ සුද්ධවන්තයෙක්ගේ ස්වභාවයක් ඔළුව උඩ තියාගෙන හිටියම ඇත්තටම මේ සුද්ධවන්තයෙක්ගේ ස්වභාවයක් කියන්නේ ඔබ මවාගත්ත තවත් ෆැන්ටසියක් තමයි. හරිද? ඒ කියන්නේ එතකොට ඔබ පිළිගත්තා නම් ඔබගේ තියෙන අශුද්ධභාවය, අසම්පූර්ණභාවය, ඒ කියන්නේ මේ කියන්නේ අසාර්ථක වෙන්න පුළුවන් ස්වභාවය, ඒ කියන්නේ අන්න ඒක පිළිගැනීම තමයි මේකේ ආරම්භය. එහෙම නැතුව දැන් මේ හුඟක් අය කරන්නේ මේ අර ਸਰව සම්පූර්ණ සුද්ධත්වයක් කියන එකක් හොයන එක. ඇත්තටම ওই ਸਰව සම්පූර්ණ සුද්ධත්වයක් කියන එකත් එහෙම හොයන එකත් ඇත්තටම මේ ඒකත් අර එක ෆැන්ටසියක්. ඒක හැමෝටම තියෙන ෆැන්ටසියක්. එකෙන් තමන්ට දැන් ඉන්න ස්වභාවයත් එක්ක සුක්තිමත් නැහැ. සම්බන්ධයෙන් ඔබ වහන්සේට මම හරි
දැනගෙන ෆේල් වෙනවා ෆේල් වෙනවා කියලා කියනකොටම තාම අර මං අලි කරින් කියප එක තියෙනවා නේද? ඒ කියන්නේ වාටම ਸਰව සම්පූර්ණත්වය ගැන එහෙම සුද්ධවන්ත බව ගැන ਸਰව සම්පූර්ණ සුද්ධවන්ත භාවයක් ගැන තියෙන අදහස ඔයාගෙන් ගිහිලා තිබුණා නම් ඔයා ඒක එහෙමයි කියලා අතල්ලා දානවා. කලින් කියපු එක තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් ඒක වෙන්නේ ඔබ දැන් දැන් මම අර කිව්වේ තුන්වෙනි පාර්ශවයක් විදිහට ඔබ දිහා බලන්න කියලා. හරිද? තුන්වෙනි පාර්ශවයක් විදිහට ඔබ දිහා බලනකොට ඔබට තරහා යෑම හෝ ඔබ සතුටින් සිටීම හෝ මොකක් හරි ගැන ඔබ ওই ගැන වද වෙනවද? තුන්වෙනි පාර්ශවයක් විදිහට. නෑ. හරි. තේරෙනවද මම කියන්නේ? හරිද? එතකොට දැන් උතන ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේකට තියෙන ඔබ දරන අයිතිවාසිකම හින්දා තමයි මේ ගැටලුව තියෙන්නේ. වෙලාවකට අහස හරිම නිශ්චලයි හරිම නිල් පාටයි වලාකුළු මුකුත් නැහැ. වෙලාවකට අහස කළු පාට වලාකුළුන් බර වෙලා තියෙනවා. ඉතින් වෙලාවකට අහස හරි පැහැදිලි. එච්චරයි. ඔයාට පැහැදිලි බව ගැන අදහසකුත් නැත්තම්, يعني පැහැදිලි බව ගැන ඔයාට බැඳීමකුත් නැත්තම්, ඒ අපහසු වෙලා වලාකුළු වලින් බර වෙච්ච ස්වභාවය ගැන ඔයාට බැඳීමකුත් නැත්තම්, ඔයා හරි නිදහසේ ඉන්නවනේ. ඔයා අහස දිහා බලාගෙන අහස හැම හැඩතලයකටම හැඩතලයක්ම ඔයා රස විඳිනවා. ඒ කියන්නේ උඩටම කළු වෙලා වහින වෙලාවටත් ඔයාට රස විඳින්න පුළුවන්. ඒ වගේම ඊටාම පැහැදිලිව දීප්තිමත්ව නිල් පාටට තිනකොටත් ඔයාට ඒක රස විඳින්න පුළුවන්. එහෙමයි. හැබැයි වායකට අයිතිමාසිකම ගත්ත මොහොතේ සිට වාට එක මේ වෙන්නේ. දැන් මනසේ හොඳට මතක තියාගන්න මනසේ ස්වභාවය හරියට වතුර පිරිච්ච පොකුණක් වගේ. ඒක නිශ්චලව තියෙන්නේ නැහැ, චංචලව තියෙන්නේ. ඔතනක එකම ගැටලුව තමයි ඔක එකම තේරුම් ගැනීම තමයි. ඒකට තියෙන අයිතිවාසිකම නැති වෙන එක. ඒකත් එක රණ්ඩු කරන එක නේද? ඒක ඒ වෙලාවේ කියන මම වගේ එහෙම නැත්තම් මේ සතුට කියන එක, එහෙම නැත්නම් ආශාවදී කියන එක, ඒක බෝ ඒක ඒක තිබිය නොතිබිය යුතු එකක් කියලා එහෙම නැතුව ඉන්න උත්සාහ කරනවා. එතකොට මොකද? එනේ ෆෝට් එකක් ගන්න හැම වෙලාවකම ඒක වැරදි. ඔව්. එතකොටත් ඒ හරි ඒක හරි අමාරුයි. හරි. එතකොට ඔන්න ඕක තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ තියෙන එක එකම තියෙන මොකක් හරි එකක් පවත්වන්න එක දිගට පවත්වන්න උත්සාහ කරනවද, එහෙම නැත්නම් එක දිගට නොපවත්වන්න උත්සාහ කරනවද කියලා යෝක බලන්න ඕනේ. ඔය තියෙන එෆර්ට් එක ඇතුළේ තමයි මේ කතන්දරේ තියෙන්නේ.